ආයුබෝවන් මේ අපේ රස කිරුල YouTube channel එක. කේක් කන්න කවුද අකමැති? හැබැයි බොහෝ දෙනෙකුට කේක් කන එක ප්‍රශ්නයක් වෙන්නේ කේක් වලට සීනි පාවිච්චි කරන නිසා. අද මම ආවේ ඒකට විසඳුමක් අරගෙන. මේ සීනි නැතුව හදන රටඉඳ කේක්. මුලින්ම මම ඇට ඉවත් කරගත්ත රටඉඳ මේ විදිහට කුංචියට කපාගෙන ෆ්‍රෙෂ් මිල් කෝප භාගයක් විතර හොඳින් උතුරවලා එකට එකතු කරගන්නවා. මේ විදිහට මිශ්‍ර කරලා මම මේක විනාඩි 10ක් විතර මේ විදිහට තියන්න අරිනවා. විනාඩි 10කට පස්සේ මම මේක බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳින් බ්ලෙන් කරගන්නවා. තවමත් ඔයාලා මගේ channel එක subscribe කරල නැත්නම් පහලින් තියෙන subscribe button එක click කරන්න. ඊළඟට ඊළඟ තියෙන bell icon එකත් press කරන්න. වැඩි විලාවක් යන්නේ නැතුව අපිට මේ විදිහ මිශ්‍රණයක් ගන්න පුළුවන්. දැන් මම මේක වෙනම භාජනයකට අයින් කරගන්නයි හදන්නේ. මේ තියෙන්නේ අපේ රටින් මිශ්‍රණය. දැන් මම මේකට බටර් ග්‍රෑම් 50ක් විතර එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට බිත්තර දෙක මේ විදිහට වරින් වර එකතු කරගන්නවා. හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මේ තියෙන්නේ පාම් පිටි. මම මේ පාම් පිටියකට බේකින් පවුඩර් තේ හැන්දක් වගේම ආප සෝඩා තේ හැන්දි භාගයක් දාලා කීප වරක් හලලා තමයි මේක අරගෙන තියෙන හොඳින් මිශ්‍ර කරගෙන ඊළඟට මේක ටික ටික දාලා මම අපේ රටින මිශ්‍රණයත් එක්ක එකතු කරගන්නවා. වැනිලා තේ හැන්දක් එකතු කරනවා. මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප කාලා ඒකත් මම මේකට හොඳින් එකතු කරගන්නවා. මේ වෙනකොට අපි තැටි සූදානම් කරලා තියෙන්නේ. සූදානම් කරගත තැටියට මේ විදිහට අපේ මිශ්‍රණය අතුර ගන්නවා. ඊළඟට කීප වරක් මෙහෙම ටැප් කරලා වායු බුබුළු තියෙනවා නම් අයින් කරගන්න පුළුවන්. මම ඊළඟට රෝස්ට් කරගත්ත කජු ටිකක් මේකට එකතු කරනවා. සෙල්සියස් මාසෙ 170කට විනාඩි 15ක් විතර ප්‍රී හීට් කරගත්ත අවන් එකට අපේ කේක් එක දාලා විනාඩි 30ක් 40ක් අතර මේක අපි බේක් කරගන්නවා. දැන් අපේ කේක් එක හොඳින් බේක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ සීනි නැතුව අපි මේක හැදුවට ගොඩක් පැණි රස තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට පැණි රස තියෙනවා. හරිම රසයි. ඒ වගේම බොහොම සොෆ්ට් මේ කේක් එක. ඉතින් සීනි නැතුව හැබැයි හොඳට පැණි රස තියෙන මේ කේක් එක හැමෝටම හදලා රස විඳින්න පුළුවන්. ඉස්සරහට යන උත්සව කාලෙට ඔයාලත් මේක හදලා රස විඳින්න. රස කිරුල අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like කරලා share කරලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.